ජනතා සේවක පක්ෂයේ අපේ ජයන්ත විජේසිංහ සොහොයුරා ප්‍රමුඛ එම පක්ෂයේ සියලුම නායකයින්ගෙන් සංවිධායකවරුන්ගෙන් අවසර ඉල්ලා සිටිනවා. ඒ වගේම මම ඔවුන්ට පින් දෙනවා, මගේ කෘතවේදීත්වය පළ කරනවා මේ පින්කම සංවිධානය කිරීම සම්බන්ධයෙන්. මෙතන පින්කමක් ලෙස සැලකෙන දෙයක් නොකරනවත් සෝමවංශයන් ගැන කතා කිරීම ඔහුට ඉතිහාසයේ උරුම ස්ථානය හිමි කර දෙන්න වචනයකින් හෝ දායක වීම කියන එක ඉතා විශාල පුණ්‍ය කර්මයක්. මොකද ඒක බොහෝ දෙනෙකුට මේ රටේ අමතක වෙලා තියෙන කරුණක් ලෙස. එනිසා ජයන්ත සහෝදරයාට මම විශේෂයෙන් පින් දෙනවා මේ කටයුත්ත සංවිධානය කිරීම සම්බන්ධයෙන් සහ මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. සෝමවංශ සමරසිංහ වගේ ශරීරයෙන් කුඩා වුණත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ දැවැන්තේ සම්බන්ධයෙන් මතක සටහන් අවදි කරන්න, ගුණකතයක් කරන්න මම එහෙමටම සුදුස්සෙක් කියලා මම කල්පනා කරන්නේ නැහැ. ඔහු ගැන එහෙම කතා කරනවා නම් කතා කරන්න පුළුවන් එකම කෙනා ඔහු අද ජීවතුන් අතර නැහැ. රෝහණ විජේවීර සහෝදරයා පමණයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඔහු සමග දීර්ඝ කාලයක් ඉතාම දුෂ්කර අවධියක ගතවන සෑම දිනකම මරණය පෙනිපෙනී එකට කටයුතු කරපු කෙනෙක් හැටියට මිනිසුන්ගේ ගුණ සුවඳ, හොඳ නරක, දක්ෂකම් අදක්ෂකම් ඔක්කොම දකින්න පුළුවන් වෙන්නේ එහෙම දුෂ්කර අවධියක ජීවත් වෙනකොට. ඒ නිසා ඒ දුෂ්කර අවධියේ ඔහුගේ ගුණ සුවඳ, ඔහුගේ දක්ෂකම්, ඔහුගේ මනුස්සකම් මා ඉතා කිට්ටුවෙන් අත්විඳා. ඒ වාසනාව මට ලැබුණා. ඒ වගේම ඉන් පසුව ඒ දුෂ්කර අවධිය පසු කරලා මහා භාරදූර්ය ජාතික දේශපාලන කර්තව්‍යයක් කරන කාලයේදී ඔහු සමග කිට්ටුවෙන් ඇසුරු කරන්න විශ්වාසනීය මිතුරෙක් ලෙස ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඒ වාසනාව ලැබුණා. එනිසා මා ඔහු ගැන යම් දෙයක් සඳහන් කරන්න මේ රටේ ජනතාවට සුදුස්සෙක් කියලා කල්පනා කරනවා. එනිසා මම මේක බාරගත්තා. මා නින්දට යන හැම දවසකම ඔහු මතක් වෙනවා. ඔහු ඊතරම් සුවිශේෂී පුද්ගලයෙක්. සෝමවංශ සමරසිංහ සහෝදරයා ගැන ඔහුව ළඟින් ඇසුරු කරපු නැති, එහෙත් ඔහු ගැන දන්න මගේ මිතුරෙක් දුරබැහැර රටක ඉඳලා මට දුරකථනයෙන් අමතලා කියපු වචන කීපයකින් මම මේ කතාව පටන් ගන්න කැමතියි. ඔහු අයර්ලන්තයේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ ප්‍රධාන පරීක්ෂකයෙක්. ඔහු ඒ විද්‍යාලයේ විභාගවලට පෙනී සිටින සිසුන්ගේ මේ විභාග පරීක්ෂා කරන්න ලෝකයේ රටවල් වලට යන කෙනෙක්. ඔහු මෑතකදී සුඩානයට අවුරුද්දකට දෙපාරක් ඔහු සුඩානයට යනවා. සුඩානයත් අපේ රට වගේ විශාල මධ්‍යම පන්තියක් ඉන්න, රටට මොනවා වුණත් තමන්ගේ දේ බලාගෙන ජීවත් වෙන එවැනි එහෙම ලංකාවටත් වඩා ලංකාවේ මධ්‍යම පන්තියට එහෙම හඳුන්වා දෙන එක අසාධාරණයි කියලා මම හිතනවා. නමුත් ඉතා විශාල විනාශයක් රට තුළ සිදුවීම පවතිද්දිත් ඒ මධ්‍යම පන්තිකයන් තමන්ගේ දරුවන්ට ඒ එංගලන්තයේ විභාගවලට පෙනී සිටින්න සුඩානයේ මුදල් වියදම් කරනවා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඔහු එහෙ ගියාම ඔහුට පේනවා ඒ රටේ අද සිදු වෙලා තියෙන සහ දැනුත් සිදුවෙමින් තියෙන විනාශය. ඒ විනාශය දැක්කම මෑතකදී ඒ රට බෙදී වෙන් වුණා, ඔබතුමාලා දන්නවා ඇති. ඉන් පස්සේ
ඒ රටේ විශාල සිවිල් යුද්ධයක් ඇති වුණා. බෙදී ගිය රාජ්‍ය දෙපස සිට මරා ගන්න මිනිස්සු එදා රට බෙදීමට පෙර මරාගත්තාට වඩා බලවත් විදියට දකින්න ලැබුණා ඒ මරා ගැනීම්. මෑත කාලීනව ඒ ජනාධිපතිවරයා බලයෙන් පහ කරලා බලයට පත් වෙච්ච හමුදා ආණ්ඩුවට එරෙහිව මිනිස්සු පාරට බැස්සම ඒ මිනිස්සු බල්ලු බලල්ලු වගේ මරලා නයිල් ගඟට දානවා. දැකපු මේ මගේ හිතවතා මට කියනවා, මේ රටට සිදුවෙලා තියෙන විපත දැක්කම තමයි සෝමවංශ සහෝදරයාව මතක් වෙන්නේ. ඔහුට හදවතින් මලක් පූජ කරන්න හිතෙන්නේ කියලා ඔහු කියනවා. ඔහු ගැන යම් දේවල් දන්නවා මා ඔහුට කියා තිබෙන කරුණු නිසා. ඔහු එහෙම කියන්නේ, මේ සුඩානයට අත් වෙලා තියෙන දුක්ඛිත ඉරණම අපේ රටේ නලලෙත් කොටලා තිබූ නිසා ඒ ඉරණම වෙනස් කරන්න පුළුවන් වුණේ සෝමාංශ සහෝදරයා නිසා කියන එක මේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කොහොමද ඔව් ඒ සුඩානයේ අද ජනතාව මුහුණ දෙන බල්ලු බලල්ලු වගේ ඒ මරා ගන්න තත්වයෙන් මේ රටේ ජනතාව මුදව ගන්න ඔහු ඉටු කරපු භූමිකාව කුමක්ද කියලා. ඔහුගේ පැරණි පක්ෂයේ නායකයෙක්වත් ඒ භූමිකාව පිළිගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම හිතන්නේ ඔවුන් එහෙම පිළිගන්නව නම් ඔවුන් අද හැසිරෙන විදියට හැසිරෙන්න විදියක් නැහැ. සෝමන් සහෝදරයා ඒ ඉරණම වෙනස් කරන්න ඉටු කරපු භූමිකාව ගැන කතා කරන එක පළමුවෙන්ම වැදගත් වෙනවා. මම හිතන්නේ ඔහුගේ වටිනාකම මේ රටේ ජනතාවට විදක්කව වටහලා දෙන්න. එනිසා මා ඉස්සලා ඒ කතාව කියලා ඔහුගේ පුද්ගලික ජීවිතයේ යම් කරුණු ප්‍රමාණයක් තමුනාසලාට දැනගන්න තමුනාසලා නොදන්න දේවල් සඳහන් කරන්න කැමතියි. සුඩානයට තමුනාසලා මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒ කියන්නේ යම් අවබෝධයක් තිබෙනවා මම දන්නවා. සුඩානය බෙදා වෙන් වෙන්නේ 2011 වසරේ නීත්‍යානුකූලව. සුඩානය නිල නොවන ආකාරයට බෙදා වෙන් කරන්නේ 2009 විතර. එතකොට සුඩානයේ බෙදුම්වාදී ඒ සටන පටන් ගන්නේ අපේ රටේ වගේම ඊට අවුරුදු 30කට විතර පෙර කාලයේ තමයි ආරම්භ වෙන්නේ. බටහිර අධිරාජ්‍යවාදීන් අපේ රටේ ඉන්දියාව මැදිහත් වෙලා අපේ රටේ බෙදුම්වාදී ව්‍යාපාරය පෝෂණය කළා වගේම සුඩානයේ බෙදුම්වාදී ව්‍යාපාරයත් බටහිර රටවල් මැදිහත් වෙලා පෝෂණය කරා. අපේ රටේ ජාතිකත්ව අතර ගැටුමක් මුල් කරගෙන ඒක පෝෂණය කරලා ඒක යොදා ගනිමින් මේ ගැටුම ඇවිලුවා වගේ සුඩානයේ දකුණු සුඩානයේ ජීවත් වෙච්ච ක්‍රිස්තියානි ජනතාව සහ බහුතර මුස්ලිම් ජනතාව අතර විරසකේ ගැටුම හදලා තමයි බටහිර ජනතාව බටහිර බලවේග ඒ ගැටුම උත්සන්න කළේ. ඒ ගැටුම ඇතුලේ අපේ රටේ වගේ 3-4 ගුණයක් ජනතාව ජීවිත පූජා කළා. සිවිල් ජනතාව 115ක් විතර. දැන් මේ රට බෙදුණයෙන් පස්සේ ඇති වූ ගැටුම් වලින් 120කට වඩා ජනතාව ඒ මියගේ ජනතාවට වැඩි ජනතාව ප්‍රමාණයක් රට බෙදීමෙන් වුණාන් පස්සේ අනාථයන් බවට පත් වෙලා තියෙනවා. 104ක් විතර සිවිල් ජනතාව මරුමුවටපත් වුණා රට බෙදීමෙන් වුණාන් පස්සේ. බටහිර බලවේග අපේ රටෙත් මම හිතන්නේ ගියා ඒ උත්සවයට තිස්ස විතරණ මහත්මයා. ඒ උත්සවයේදී කිව්වේ දැන් සුඩානයේ ජනතාවට සාමයෙන් සමාදානයෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. බෙදීමෙන් වුණාම ගැටුම අවසන්. හැබැයි බෙදීමෙන් වුණාන් පස්සේ ඇති වූ ගැටුම් වලින් තමයි අර මා කියපු විනාශය සිදුවලා තියෙන්නේ. එතකොට මේ බෙදා වෙන් කිරීමේ බටහිර බලවේගවල මේ න්‍යායපත්‍රය ඇතුලේ සිදු වූ දෙයක් තියෙනවා, ප්‍රධාන දෙයක්. ඒ නෝවේජියානුවන්ගේ මැදිහත් වීම.
නොවේජයානුවන්ගේ මැදිහත්වීමෙන් හදපු සැලසුම අනුව තමයි සුඩාය බෙදා වෙන් කරන්නේ. ඒ සැලසුමේ තිබුණා ප්‍රධාන අංග දෙකක්. එකක් සටන් විරාම ගිවිසුම. කියන්නේ රාජ්‍ය සහ සටන්කරුවන් අතර නීත්‍යානුකූල ජාත්‍යන්තර ගිවිසුමක් ඇති කරගන්න. ලෝකයේ බෙදා වෙන් කරලා තියෙනවා මේ වෙනකොට රටවල් 26ක්. ඒ බහුතර රටවල් ප්‍රමාණයක් බෙදා වෙන් කරන්න ක්‍රමවේද දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලහත්කාරය යම් අවස්ථාවල, ඊට අමතරව ඒ රටේ ව්‍යවස්ථාව අනුව යම් කිසි බල ඒකකයක් නිර්මාණය කරලා ඒ බල ඒකකයේ පසුව වෙනම රාජ්‍යයක් විදිහට ප්‍රකාශයට පත් කිරීම. දෙවෙනි ක්‍රමය තමයි ජාත්‍යන්තර ගිවිසුමක් මගින් එවැනි බල ඒකකයක් නිර්මාණය කරලා ඊට පසුව ඒක වෙනම රාජ්‍ය බවට පත් කිරීම. එතකොට සුඩානයේදී ඔවුන් කරන්න හැදුවේ අර දෙවෙනි ක්‍රමය. ජාත්‍යන්තර ගිවිසුමකින් වෙනම බල ඒකකයක් නිර්මාණය කරලා తాවකාලික ආණ්ඩුව කියලා ඒක පසුව වෙනම රාජ්‍ය බවට ප්‍රකාශයට පත් කරන්න තමයි ඔවුන් සැලසුම් කළේ. එතකොට 2002 රනිල් වික්‍රමසිංහ මහත්මයාට දුන්නේ අතට දුන්නේ නොවේජියානුවන් ඒ සැලසුමේ කාබන් කොපිය. ඒ වෙනකොට අපේ රටේ අර මා කලින් කිව් ක්‍රම දෙකෙන් පළවෙනි ක්‍රමය වන ව්‍යවස්ථානුකූලව බල ඒකකයක් නිර්මාණය කරලා තිබුණේ. එතකොට මේ සැලසුමත් එක්ක මේක හයිබ්‍රිඩ් සැලසුමක්. ඒ කියන්නේ ව්‍යවස්ථානුකූලව නිර්මාණය කරපු සැලසුම බල ඒකකය ජාත්‍යන්තර ගිවිසුමකින් තහවුරු කිරීම. ඒ කියන්නේ ඉතා ප්‍රබලයි සුඩානයටත් වඩා බලවත් ක්‍රියාවලියක් ආරම්භ කළේ. ඒ සටන් විරාම ගිවිසුමෙන් පස්සේ එන්න තිබුණේ මොකද්ද? తాවකාලික ආණ්ඩුව පිහිටවන්න සුඩානයේ වගේ. අන්න එතනදී තමයි සෝමවංශ සහෝදරයාගේ මැදිහත් වීම තීරණාත්මකව මේ රටේ ඉරණම වෙනස් කරන්න හේතු වුණා කියලා මම කියන්නේ. ඒක 2002 පටන් ගත්ත ක්‍රියාවලියක් නෙවෙයි අත්ත වශයෙන්. ඒක ජනතා විමුක්ති පෙරමුණ 80 නෙවෙයි අතරම 79 විතර කාලේ ඉඳලා ආරම්භ කරපු ක්‍රියාවලියක බුද්ධිමය සංවාදයක කතිකාවක ප්‍රතිඵලයක් ලෙස තමයි සෝමන් සහෝදරයා ඒ 2002 ඒ භූමිකාව අතට ගන්න එක නියෝජනය කරන්නේ. මොකක්ද ඒ ක්‍රියාවලිය? මට මතකයි පෙරදෙනි විශ්වවිද්‍යාලයේ 1979 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ එවකට ලේකම්වරයා ලයනල් බෝපගේ මහත්මයා කැඳවලා දේශනයක් සංවිධානය කළා. මම මහා ශිෂ්‍යභාවයේ නියෝජිතයෙක් විදිහට ඒ දේශනය සංවිධානය කළා. මැදිහත් වෙලා ඒ දේශනය සංවිධානය කළා. ඒ දේශනයේ තේමාව තමයි ස්වයං තීරණ අයිතිය. ඒ කියන්නේ දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය දිය යුතුයි කියන න්‍යාය. ඒ න්‍යාය තහවුරු කරන්න තමයි 1979 වසරේ ඒ දේශපාලන සාකච්ඡාව කළේ. එතකොට මම හිටියේ ඒ මතේ දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය දිය යුතුයි කියන දේශපාලන මතේ. හැබැයි ඒ මතය පක්ෂය ඇතුලේ සංවාදයට ලක් වෙලා 83 වෙනකොට ඒ මතය අතවශ්‍යම 82 වෙනකොට ඒ මතය මතවාදී වශයෙන් ඇතුලේ පරාජය වුණා. 83 වෙනකොට ඒක තීරණාත්මකව පරාජය කරනවා. ඒ ක්‍රියාවලියේදී සෝමන්ත සහෝදරයා පක්ෂයේ ඇතුලේ රෝණ විජේවීර සහෝදරයාගේ මතය තහවුරු කරන්න, මොකද ඒ මතයට විරුද්ධ පිරිසක් හිටියා. මමත් හිටියේ මතයට විරුද්ධ ශිෂ්‍යයන් අතර, ශිෂ්‍යනායකයෝ අතර ඒ මතයට විරුද්ධ මතයක් නියෝජනය කරමින් හිටපු කෙනෙක්. ඒ නිසා මා දන්නවා ඒ අභ්‍යන්තර අරගලය කරලා දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය කියන්නේ ඇමරිකානු කුලි හමුදාවක්. මේක විමුක්ති අරගලයක් නෙමෙයි, මේක ජනවාර්ගික ගැටුමක් නෙමෙයි, මේක පරාජය කළ යුතුයි කියන යුතමය වශයෙන් පරාජය කළ යුතුයි කියන දේශපාලන මතවාදය පක්ෂය ඇතුලේ තහවුරු කරන්න සෝමවංශ සහෝදරයා විශාල බුද්ධිමය දායකත්වයක් සැපයුවා.
රෝණ විජේ සහෝදරයාට ඒක තනියෙන් කරන්න ලේසි වෙන්නේ නැහැ. මොකද ඊට විරුද්ධ බලවේගයක් තිබුණ නිසා හිටපු ලේකම්වරයා ඒ මතය තදින් දරපු කෙනෙක් ඔහු පක්ෂය හැර යනවා. එතනින් පස්සේ ඒක තහවුරු කරන්න සමාජගත කරන්න විශාල භූමිකාවක් අභ්‍යන්තරිකව ඉටු කළේ සෝමවංශ සහෝදරයා. එතකොට එදා අපේ වමේ පක්ෂවලට වැරදිච්ච විදියට වැරදුනා නම් ජනතා විමුක්ති පෙරමුණට ජනතා විමුක්ති පෙරමුණ ඒ මතවාදී ස්ථාවරයට එන්නේ නැහැ. ඒ මතවාදී ස්ථාවරයට ආවේ නැත්තම් ඒක පක්ෂය ඇතුලේ ජයග්‍රහණය කරේ නැත්තම් ඒ මතය බුද්ධිමතුන් අතරට ශිෂ්‍යව අතරට ඇරයන්න මැදිහත් වුණේ නැත්තම් එහෙනම් 87 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඒසා විශාල අරගලයක් කරන්න ජනතා විමුක්ති පෙරමුණ තීන්දුව කරන්නේ නැහැ. එහෙනම් අනිකුත් වමේ පක්ෂ වගේ ඒක යන්න අරිනවා. යන්න අරනවා නෙවෙයි ඒකට සහයෝගය දෙනවා. අපේ රටේ සියලුම වාමාංශික පක්ෂ අර න්‍යායාත්මක වරද, මේ මතවාදී වරද නිසා එදා ජයා ජයවාදනගේ ඒ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට සහය පළ කරා. එදා ජයා ජයවාදන ඉන්දියාවේ ඉල්ලීම පරිදි බලපෑම පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කරා නම් සම්පූර්ණව ඉන්දියාව යෝජනා කරපු කරුණු අඩංගු කරලා අද වෙනකොට මේ රට බෙදිලා. එදා ඒ ඉතා දැවන්ත විරෝධයක් පළ කරලා ජීවිත 60,000ක් පරිත්‍යාග කරලා අපේ සමහර අය අහනවා ඒකෙන් මොකද්ද වුණ ප්‍රයෝජනය කියලා. යම් මේකේ න්‍යායාත්මක පසුබිම අභ්‍යන්තරය ගැන ගැඹුරින් දන්නේ නැති පිරිස්. එදා එවැනි මහා පරිත්‍යාගයක් කළ මහා බරපතල විරෝධයක් එල්ල කළ නිසා තමයි ජයජයවාදෙන්ට සිද්ධ වුණේ ජනමත විචාරණයක් තියන්නේ නැතුව ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. එදා ඉන්දියාවේ ඉල්ලීම පරිදි එවැනි බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළා නම් අද වෙනකොට මේ රට බෙදිලා ව්‍යවස්ථානුකූලව බෙදාවෙන් ගන්න. එතකොට පළවෙනි වටේදී සෝමන් සහෝදරයා මේ රටේ ඉරණම වෙනස් කරන්න දැක්කු ඒ බුද්ධිමය දායකත්වය තමුන්නාන්සලාට මතක් කරගන්න. එතනින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ නැවත නැගිටීමෙන් පස්සේ මම ඒ අතර යම් කාරණා අතහැරලායි මම කතා කරන්නේ කාලය ප්‍රශ්නයක් නිසා. ඒ නැවත නැගිටීමෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයෝට එහෙම ගැඹුරු දේශපාලන මතවාදයක් දැක්මක් තිබුණේ නැහැ කියන එක මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඔවුන් සෝමවංශ අමරසිංහ සහෝදරයා එංගලන්තයේ ඉඳලා එවන ෆැක්ස් පණිවිඩය, ඒ ෆැක්ස් යන්ත්‍රයේ තියෙන්නේ මේ කබඩ් එකක් උඩ, ඒ කාලේ ෆැක්ස් එන්නේ අර රෝලක් වගේ දිගට දිගට එන්නේ, එයා ලියලිය එවනවා මේගොල්ලෝ බලන් ඉන්නවා දෙවියන් වහන්සේගේ පණිවිඩය එනකම් බලා ඉන්න පිරිසක් වගේ මේ ඔහුගේ දේශපාලන විග්‍රහය එනකම්. ඒ විග්‍රහය කියවගත්තම තමයි ඔවුන් දේශපාලනය තෝරන්න තීන්දු තීරණ ගන්නෙ. අතර සෝමන් සහෝදරයා එදා රෝණ විජේ සහෝදරයා තමන්ගේ ජීවිතය ඇතුළු 60,000ක් ජීවිත පරිත්‍යාග කරලා අර තහවුරු කරපු මතවාදී ස්ථාවරේ ඒ න්‍යායාත්මක පදනම 94න් පස්සේ නැවත පක්ෂය තුල තහවුරු කරන්නේ සෝමවංශ සහෝදරයා. ඔහු ඉතුරු වුණේ නැත්තම් ජනතා විමුක්ති පෙරමුණ 2002 සිට 2005 දක්වා ඉටු කරපු භූමිකාව ඉටු කරන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්නේ නැහැ. ඒක පැහැදිලි. එතකොට මොකද්ද දෙවෙනි අවස්ථාව? ඔහු මේ රටේ ඉරණම තීරණාත්මකව වෙනස් කරන්න මැදිහත් වුණා. ඒක තමයි සටන් විරාම ගිවිසුමෙන් පසුව తాවකාලික ආණ්ඩු යෝජනාව පරාජය කරන්න තීන්දුව අරගෙන ඒ වෙනුවෙන් ජනතාව පාරට බස්සලා ඒ කරපු අරගලේ සම්බන්ධයෙන් ගත්ත තීන්දුව. ඒ තීන්දුව ගැනීම සහ චන්ද්‍රිකා මැතිනිය සමග සන්ධානගත වීම එකට සම්බන්ධ වෙලා තිබුණු කාරණේ. එදා චන්ද්‍රිකා මැතිනිය සමග සන්ධානගත වීමේ තීන්දුව ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ගන්න බැරි වුණා නම් එදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාලනය පෙරලා දමන තීන්දුව ගන්න බැරි වෙනවා. එහෙම වුණා නම් සුඩානයේ වගේ తాවකාලික ආණ්ඩු යෝජනාව රනිල් වික්‍රමසිංහ මහත්මයා අත්සන් කරනවා.
සුඩානයේ අල් බශීර් ජනාධිපතිවරයා තාවකාලික ආණ්ඩුවට යෝජනාවට අසං කරන්නේ මම මේ රට බෙදෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. රට බෙදීමෙන් වුණා. එහෙනම් වික්‍රමසිංහ මහත්මයාත් එහෙම කියලාම තමයි ඒකට අසං කරන්න හැබැයි ඒක කරන්න බැරි වෙනවා. එතන පක්ෂය ඇතුළේ දුෂ්කර තත්ත්වයක් තිබුණා. චන්ද්‍රිකා මැතිනිය සමග සන්ධානගත වෙන්න ලොකු විරෝධයක් තිබුණා. හැබැයි සෝමන් සහෝදරයා ගඳ ගහනවා නම් නහය වහගෙන හරි මේක කරන්න ඕන කියන තැනක දැඩි තීන්දුවක ඉඳලා පක්ෂය ඇතුළේ අරගලේ කරා. ඒ නිසා තමයි එදා චන්ද්‍රිකා මැතිනිය සමග සන්ධානගත වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ තාවකාලික ආණ්ඩු යෝජනාව ඔහු විසින් අස්සන් තැබීමට නියමිත වූ තාවකාලික ආණ්ඩු යෝජනාව පරාජය කරන්න පුළුවන් වුණා. එදා සටන් විරාම ගිවිසුමෙන් පස්සේ ජනතාවත් යම් බැරියර් අයින් කරලා මිනිස්සු උණුතර ලිංගුලි නාන්න තිරුණාමලයට යනවා. එතකොට මේක ජනතාව අතරට ඇරයි යන්න පුළුවන්ද කියන මතයත් පක්ෂය අතර තිබ්බා. සෝම සහෝදරයා තමයි ඉතා දැඩි තීන්දුවක් ඉඳගෙන නැහැ එක බැගින් දිනාගෙන මේ රට හරවන්න ඕන කියන මතය දැඩි ලෙස හිටියේ. එදා මට මතකයි රැස්වීම් 1000ක් පවත්වන්න ඕන කියලා තීන්දුවක් අත්ත සෝමන් සහෝදරය. ජාතික සංවිධානවලට රැස්වීම් 100ක් කරන්න කිව්වා. මට කිව්වා පළවෙනි රැස්වීම පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ඊළ කරන්න කියලා. මම හිටපු ශිෂ්‍ය නායකයෙක් නිසා මාත් හරි සතුටින් බාරගත්තා. හැබැයි ගියාම පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ඕන රැස්වීමකට ශිෂ්‍ය එනවා. නිකන් හරි අහන් ඉන්න එනවා. හැබැයි එදා හිටියේ 14 දෙනයි. දෙන්නේ මා දැරූ මතයට විරුද්ධව කතා කළා. මා ආපසු ඇවිල්ලා සෝමන් සහෝදරයාට කිව්වා සහෝදරයා මේක කරලා නම් හරියන්නේ නැහැ. මේ 10-15 දෙනාට රැස්වීම් තියතිය කියලා මේ රට හරවන්න පුළුවන්ද කියලා. ඒතර සෝමන් සහෝදරයා මගේ මූණ දිහා බලලා ඇහුවා සහෝදරයා මිලියනයක් ගණින්නේ කොහොමද කියලා. මට එකවර මේක වැටහුන්නේ නැහැ. මම මූණ දිහා බලාගෙන හිටියා. අයිත් ඇහුවා මිලියනයක් ගණින්නේ කොහොමද කියලා. මම උත්තරයක් දුන්නේ නැහැ. එතකොට කිව්වා මිලියනයක් ගණින්නේ 1, 2, 3, 4, 5, 6 කියලා. දැන් ඔයා 14ක් ගන්නවා. ඉතින් එතන ඉඳලා ගණින්න. මේක කරන්න ඕන. මේක හරවන්න පුළුවන්. ඒ ඔහු තුල තිබූ ඒ විශ්වාසයේ ධෛර්යය නායකත්ව ගුණය නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණට එවැනි මහා දැවන්ත භූමිකාවක්කට උර දෙන්න පුළුවන් වුණා. තමනාසලාගෙන් යම් සහෝදරු කියවලා තියෙන පුළුවන්, අපේ රතනහාමුදුරු කියවලා තියෙන පුළුවන්. මෙන්න මේ වෙච්ච දේ සුඩානයේ බෙදා වෙන් කරන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකාව බෙදා වෙන් කරන්න බැරි වෙනවා. ඒ ඇයි කියලා වාර්තාවක් කැඳවනවා නෝවේජියානුවන් නොරාඩ් කියන ආයතනය හරහා. නොරාඩ් කියන්නේ නෝවේජියානු ආධාර සංවිධානය. ඒ වාර්තාව සකස් කරන්නේ එංගලන්තයේ පෙරදිග අධ්‍යයන අංශයේ මහාචාර්යවරු 5 දෙනෙක්. ඒ වාර්තාව නම් කරලා තිබුණේ පෝන්ස් ඔෆ් පීස් සාමයේ ඉත්තෝ කියලා. ලොකු වාර්තාවක් පිටු 180 ගණන් තියෙන. ඒ වාර්තාවේ ඔවුන් හඳුනා ගන්නවා මොනවද ඔවුන්ට වෙච්ච වැරදි කියලා. එහෙම වැරදි හඳුනගන්නේ ඒ වැරදි නිවැරදි කරන්න. ඔවුන්ට බැරි උදේ කරන්න මේ රට බෙදා වෙන් කරන ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්න නම් වැරදිච්ච දේවල් නිවැරදි කරන්න. ඒ වාර්තාවේ තියෙනවා කරුණු රාශියක්. මම කරුණු කීපයක් කියනවා. ඔවුන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ සමත් වුණා චන්ද්‍රිකා මැතිනිය සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර අර්බුදයක් ඇති කරා. ඒක බොහොම සූක්ෂම ක්‍රියාවලියක්. ඒ සෝමවංශ සහෝදරයාගේ සූක්ෂම ඥානයේ යොදාගෙන තමයි විවිධ ක්‍රමවේද හරහා ඒ ගැටුම උස්සන්න වෙන තැනට සමාජයේ දෙකට බෙදලා මේ තත්ත්වයන් නිර්මාණය කළේ. ඌ ඒවා අහම්බෙන් සිදු වූ දේවල් නෙමෙයි. ඌ බොහොම දැනුම්වත් කරපු දේවල්. ඌ පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ චන්ද්‍රිකා මැතිනිය අතර එහෙම ලොකු පරතරයක් තිබුණේ නැහැ. බෙදුම්වාදී ක්‍රියාවලියේදී ඔවුන් දෙන්නම එකම මතේ, එක පන්තිය, එක භාෂාව කතා කරන, එක සංස්කෘතිය. හැබැයි ගැටුම ඇති කරන්න පුළුවන් වුණා. සමාජයේ බෙදීමෙන් තමයි ඒ ගැටුම ඇති කළේ. ඒ ගැටුම ඒ නෝවේජියානුන්ට බේරන්න බැරි වුණා. ඒක නිසා
ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් වුණා මේක කරකවලා ආණ්ඩුව වට්ටන්න. තාවකාලික ආණ්ඩු යෝජනාව අවුල් කරන්න පුළුවන්. ඊළඟට ඔවුන් කියනවා ඔවුන්ට බැරි වුණා හැකි ඉක්මනින් ආපසු හැරෙන තැනට රනිල් වික්‍රමසිංහ මහත්තයාව තල්ලු කරන්න. ඇයි ජනතා විමුක්ති පෙරමුණ බිමේ හැමදාම සටන් අවුලෝ අලෝ පාගම යනවා? ඒ ආකාරයට මේ මහජන මතය හැදුවා එළිය සහ ඇතුළේ. ඊළඟට ඔවුන් කියනවා ජනතා විමුක්ති පෙරමුණ කුඩා කේඩරීය පක්ෂයක් ලෙස ඉඳලා බහුජන ව්‍යාපාරයක් බවට පත් වුණා. ඒ නිසා ආසන 40 ගණනක් දිනා ගන්න පුළුවන් වුණා ඔවුන්ට. ජනතා විමුක්ති පෙරමුණේ මම හිතන්නේ විමල් විරෝණ සහෝදරයා හැර අනෙක් සෙසු සීලෝම නායකයෝ හිටියේ අර කේඩරීය මනසේ. ඒ මනස වෙනස් කරලා දේශීතයිසී ජාතික ව්‍යාපාරය වගේ බහුජන සංවිධාන හදලා ඒ ජාතිකවාදී බලවේග අතරට පක්ෂය අරගෙන යන්න, මතවාදය අරගෙන යන්න, පුද්ගලයන් අරගෙන යන්න, සංස්කෘතිය ගෙන යන්න තීන්දුව తీරන ගත්තේ සෝමවන් සමරසිංහ සහෝදරය. ඒවා ඉතාම දැනුවත්ව ගණන් හදලා කැල්කියුලේට් කරලා පොතේ ලියලා ගත්ත තීන්දුව. ඒක අහම්බෙන් වෙච්ච දේවල් නෙමෙයි. එතකොට ඒ වார்த்தාවේ ඊළඟට සඳහන් වෙනවා හෙළවුරුම වගේ පක්ෂ මහා සංගරත්නය අතරට මේ ජාතිකවාදී මතවාදී අරගෙන යනවා. ඔවුන් මහා සංගරත්නයේ වේදිකාවට නම් වෙනවා. ඒ ක්‍රියාවලියේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ක්‍රියාවලියට තල්ලුවක් දුන්නා, උදව්වක් වුණා. ඒ නිසා වික්‍රමසිංහ මහත්මයා සහ සෝල්හයිම් අතර තිබුණු සැලසුම අවුල් වුණා. එතකොට එදා සෝමසිංහ සෝමවන් සමරසිංහ සහෝදරයාගේ නායකත්වයේ තිබුණ නැත්තම් ඔය දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්මයා බලයටපත් වෙන්නවත් ඒ ඇවිල්ලා යුද්ධයෙන් අවසන් කරන්න දෙයක් විතුරු වෙන්නවත් නැහැ. තාවකාලික ආණ්ඩුව එදා දුන්නා නම් සුඩානයේ වගේ තාවකාලික ආණ්ඩුව වෙනම රාජ්‍ය බවට පරිවර්තනය වෙනවා. ඊළඟට සෝමවන් සහෝදරයාගේ දේශපාලන මැදිහත්වීමේ ඉතා සුවිශේෂී මැදිහත්වීමක් සිදු වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයාට සහාය දෙන්න තීරණය කිරීමේදී. ඔහු ජනාධිපති අපේක්ෂක බවට පත් කිරීමේදී සහ ඔහුව ජයග්‍රහණය කරන්න තොරපු ක්‍රියාවලියේදී ඔහු ඉටු කරපු භූමිකාව. ඒ භූමිකාව නොවුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේක්ෂකත්වයේ ගණ්ඩවත් ජනතා විමුක්ති පෙරමුණ ඔහු වෙනුවෙන් මැතිවරණ සටනට බහින්නවත් එතුමාට ජයග්‍රහණය කරන්නවත් ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලියි. එතුමා ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරේ. එදා ජනතා විමුක්ති පෙරමුණේ ලොකු ගැටුමක් තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව. එතුමා තංගල්ලේ ඔය වෙච්ච සම්සිද්ධීන් ප්‍රමාණයක් ඒ වගේම සමහර පුද්ගලික හේතු මත ලොකු විරසකයක් තිබුණා. ඔහුව ජනාධිපති අපේක්ෂකයා කරන්න එකඟතාවයක් පක්ෂය ඇතුළේ තිබුණේ නැහැ. ඒ එකඟතාවයේ ගණ්ඩ බරපතල සටනක් කරා සෝමවන් සහෝදරයා. අනුරුද්ධ සානායක වගේ මහතුරු මම ඒක එතුමා අභියෝග කරනවා නම් මම ඕන තරක ඒක සඳහන් කරන්න නැවත සඳහන් කරන්න කැමති. එතුමා කියනවා මහින්දට අපි එකඟ වුණ නැත්නම් අපිට ජනතා විරෝධය එනවා. නිසා එකඟ වෙන්න ඕන. එකඟ වෙලා පරදින තැනට වැඩේ හදන්න ඕන. රනිල් වික්‍රමසිංහ බලයට ආපුවම තමයි අපිට ඉඩ හැදෙන්නේ. රනිල් වික්‍රමසිංහගේ පාලනය ඇතුලේ මර්ධනය ඇතුලේ තමයි ජනතා විමුක්ති පෙරමුණට ඉඩ හැදෙන්නේ. ඒක තමයි ඔහු ඉදිරිපත් කරපු න්‍යායාත්මක ප්‍රවේශය. එතකොට ඒ සියල්ල පරාජය කරන. ඒකෙදි විමල් විරෝණ සහෝදරයා මා දන්නවා සෝමන් සහෝදරයාගේ පැත්තේ හිටියා. කෙසේ හෝ එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරගන්න බැරි වෙනවා සෝමන් සමරසිංහ සහෝදරයාගේ දුරදක්නා නුවණින් ඒ තීන්දුව తీරන ගත්තේ නැත්තම්. ඔහු කිව්වේ මහින්ද බලයට ගේන්න ඕන, මහින්ද ලවා යුද්ධයෙන් මේක අවසන් කරන්න ඕන. සහ ඔහු තීන්දුවක හිටියා ජනතා විමුක්ති පෙරමුණ ඒ යුද්ධය ජනතා යුද්ධයක් බවට පත් කරන්න ඕන. යුද්ධයට සම්බන්ධ වෙන්න ඕන කියලා. පක්ෂ කාර්යාලය කොළඹින් මාතරට ඇරයන්න ඕන. එතකොට අනුරුද්ධ සාංග මහත්තයා කිව්වා එහෙම නැති අපිට බංකරවල තමයි ඉන්න වෙන්නේ කියලා. සෝමෙන් සහෝදරයා දරපු මතය එහෙම බය නම් මේක පරද්දන්න බෑ කියලා.
නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගේන්න ඕන කෙසේ හෝ යුද්ධයට තල්ලු කරන්න ඕන. සාකච්ඡා ක්‍රියාවලිය බහල් කරන්න ඕන. ඉතින් එතුමා ඒ සාකච්ඡා ක්‍රියාවලිය ආරම්භ වුණා අපේ ආමතුරු දන්නවා සර්වපාක්ෂික සමුළු නියෝජිත සමුළුව. ඉතින් එතුමා පක්ෂයේ මම එහෙම ලොකු නිලයක් දැරුවේ නැහැ. නමුත් එතුමා මාව පත් කළා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්න සර්වපාක්ෂික නියෝජිත සමුළුවේ. හෙළවරුමේ නියෝජනය කරමින් සහභාගී වුණේ අපේ ගම්මන්පිල මහත්මයා. එතුමා මට දීපු රාජකාරිය තමයි කෙසේ හෝ මේ සාම සාකච්ඡා ක්‍රියාවලිය බකල් කරන්න ඕන, මේ යුද්ධයට තල්ලු කරන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ ජනතා විමුක්ති පෙරමුණ ගත්ත නිවැරදි න්‍යායාත්මක ප්‍රවේශය ඉවරකට ආණ්ඩුව ඇතුළේ හිටියා. ආයේ සාම සාකච්ඡා ක්‍රියාවලිය ඉස්සරහට අරයන්න ඕනයි කියන පිරිසක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත් කරන්න විතරක් නෙවෙයි, ඔහුව යුද්ධයට තල්ලු කරන්න. මම කියන්නේ ඔහු මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ කරන්න අකමැත්තෙන් හිටියා කියලා නෙවෙයි මම කියන්නේ. හැබැයි ඒ ජනතා සහය දීලා එතනට රට තල්ලු කරන්න විශාල භූමිකාවක් දැනුවත්ව ඔහු කළා. ඒක නොකරා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත් වුණ නැත්නම්, බලයට පත් වුණත් එතුමා යට වුණා නම් පක්ෂය ඇතුළේ හිටපු පැකේජ් කාර්යයන්ට ජනතාවට බැරි වුණා නම් ඒ භූමිකාව ඉටු කරන්න අපේ රතන ආමුදුරුව ඇතුළු හෙළවරුමේ විශාල භූමිකාවක් එකද ඉටු කරා. බැරි වුණා නම් අද මේ රට නැවත වටේකින් 2002 බැරි උදේ අවසන් කරලා මේ රට බෙදා වෙන් කරලා අද සුඩානය වෙච්ච ඉරණම තමයි අපි අද මූණ දෙමින් සිටින්නේ. බල්ලෝ බලල්ලෝ වගේ දෙපැත්ත බෙදලා මරාගන්න. ඒක මවන කතන්දරයක් නෙමෙයි, ඇත්ත බිමේ සිදුවෙලා තියෙනවා, අද සිදුවෙමින් තියෙනවා. මගේ මිත්‍රයා ඒ රටේ ඉඳගෙන සෝමවන් සහෝදරයාට හදවතින් මලක් තියලා වඳිනවා කියලා කියන්නේ අන්න ඒ කාරණේ නිසා. මා ඔහුගේ දේශපාලන භූමිකාව මා යම් රටේ සිදු වූ දේශපාලන ක්‍රියාවලියකට සාපේක්ෂව විග්‍රහ කරේ. තමුනාසලාට ඒක කොයිතරම් තීරණාත්මක භූමිකාවක්ද කියලා තේරුම් ගන්න. ඔහුගේ පක්ෂය ඇතුළේ ඉතා දුෂ්කර කාලයක කරපු භූමිකාව සහ ඔහුගේ පුද්ගල චරිතයේ යම් ලක්ෂණ ප්‍රමාණයක් මම තමුනාසලාට සඳහන් කරන්න කැමතියි. ඔහු කුමන පුද්ගලයෙක්ද කියලා සිතින් මවා ගන්න මේ රූපේ දිස්වන සුන්දර ආදරණීය මිනිසා, ඔහුගේ ඇස් දෙක, ඔහුගේ මූණේ, ඔහුගේ හදවතේ තිබුණු ඔහු ඒ හැඟීම් තමුනාසලා බොහෝ දෙනෙක් දන්නේ. කැරලිකාරයෙක්, මහා දරදනු පුද්ගලයෙක්, රෝහණ විජේවීරයෙක් එකතු වෙලා ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහපු නායකයෙක්. එහෙම කිව්වම හිතෙන්නේ මහා දරදනු සටන්කාමියෙක් කියලා. ඔහු ඇත්ත වශයෙන්ම සටන්කාමියෙක් එක ඇත්ත. හැබැයි ඒ වගේම දරුවෙක් වගේ සුන්දර ආදරණීය මිනිසෙක්. සෝම සහෝදරයා මම අඳුරගන්නේ 82 ජනාධිපතිවරණ කාලේදී, ජනාධිපතිවරණ සටනේදී. හැබැයි ඊට පසුව පුද්ගලිකව ඔහු කිට්ටුවෙන් ඇසුරු කරන්න ඔහු සමග දේශපාලන ව්‍යාපෘතියක නියැලෙන්න අවස්ථාව එන්නේ 83 අවුරුද්දේ. අර මා කියපු න්‍යායාත්මක ගැටුම නිසා ලයනල් බෝපගේ සහෝදරයා පක්ෂය අතහැරලා යනවා. එතුමා තමයි ඒ වෙනකොට බුද්ධිමතුන් සමග ගනුදුනු කරන්න පක්ෂයෙන් පත් කරලා හිටපු කෙනා. ඔහුගේ ඇවෑමෙන් පස්සේ වගකීම බාර දුන්නේ සෝමවංශ සහෝදරයාට. ඒ නිසා කොළඹ ආවට පසුව මා එතකොට කොළඹ මහ රෝහලේ වැඩ කළේ. සෝමවංශ සහෝදරයා සහ මා අතර සම්බන්ධතාවය පක්ෂයෙන් හැදුවා. අපි දෙන්නා පක්ෂය තහනම් කරාට පස්සේ බතරමුල්ලේ සුබීතුපුර නිවසක් කුලියටගෙන ඒ දේශපාලන කටයුතු කළේ. එතුමා මම එකට ජීවත් වුණේ. ඒ කාලය ඇතුළේ එතුමා හැම දවසකම උදේ නැගිටලා පිටත් වෙන්නේ මූණ දිහා බලලා ජීවත්ව ඉන්න පුළුවන් වුණොත් හම්බෙමු අහවල් දවසේ කියලා. පොලිසියට අහු නැත්තම් හම්බෙමු අහවල් දවසේ. ඒක අසුභවාදී විදියට නෙවෙයි ඔහු උදේ එහෙම කියන්නේ. බොහොම මේ මේ අපි තුල ධෛර්යය ඇති කරනවා. මරණය පෙනිපෙනී වුණත් ධෛර්යමත්ව වැඩ කරන්න ඕන කියන ඒ පණිවිඩය තමයි උදේ හවස අපේ ඔළුවට දාන්නේ. ඒ අසුභවාදී මනසකින් කියන දෙයක් නෙමෙයි.
ඒ ධෛර්යමත් කරන්න කියන දෙයක්. ඔහු මරණය පෙනිපෙනී ඒ තමා බාරගත් වාක්‍යෙම ඉටු කරනවා නම් අන්නයත් එසේ කළ යුතුයි කියන පණිවිඩය දෙන්නයි එහෙම කරන්නේ. ඒ ක්‍රියාවලිය එතැන් සිට ඔහු මෙහෙ රටින් අනලා යනකම් පිට වෙලා යනකම්ම නිර්භීතව කළා. ඉතාම දුෂ්කර අවස්ථාවල මා ඒ දුෂ්කර අවස්ථා රාශියක් පිළිබඳව පුද්ගලිකව දන්නවා. ඒවා මේ සභාව බොහෝ දේ දැනගන්න අවශ්‍ය නැහැ කියලා මා හිතනවා. සමහර දේවල් අපි මරුණාම ඒවා වැලිලා යාවි. කෙසේ නමුත් ඉතාම සාමාන්‍ය මිනිහෙකුට, විශේෂයෙන්ම සෝමවංශ සහෝදරය වගේ සුන්දර අහිංසක මිනිහෙකුට කරන්න බැරි හිතන්න බැරි නිර්භීත තීන්දුව తీරන ගත්ත ක්‍රියාත්මක කරවට මුණ දුන්නා. යා ප්‍රතිඵල වලට මුණ දුන්නා ඔහු. ඔහු තුළ ඔහුගේ තිබු යම් දුර්වලතාවයනුත් මම යම් ප්‍රමාණයක් සඳහන් කරන්න ඕන, නැත්නම් මේ කතාව සමතුලිත වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඔහු යම් දේවල් කෙලින් මූණට කියන් වණන් නැතුව අර බොහොම ආදරණීය විදියට සුන්දර විදියට කතා කරනවා වගේම සමහර තීන්දුව කෙලින් කියලා බල කරලා කරවනවා. රෝණ විජය සහෝදරයා පක්ෂයේ තීරණය කරා බණ්ඩාරවෙල ප්‍රදේශයේ රහසිගතව සිටිමින් දේශපාලන කටයුතු කරන්න ඕන කියලා. සෝමන් සහෝදරයා නැගිටලා ඇඳේ වාඩි වෙලා අපි දෙන ගැඳන් දෙක දෙපැත්තේ අද මලයෝ වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. කෙලින්ම මට කිව්වා ඔයාගේ මොන සැලසුම් තිබුණත් මා එතකොට පශ්චාත් උපාධි හදාරන්න විභාග වලට ගාස්තු කෙවලා ලෑස්ති වෙලා හිටියා. ඒවා කිසිවක් සැලකිල්ලට ගන්න අවස්ථාවක් දුන්නේ නැහැ. මේක රට වෙනුවෙන් පක්ෂ වෙනුවෙන් කරන්න ඕන. ඔයා තමයි මට ඉන්න විශ්වාසම මිනිහා. ඔයා බණ්ඩාර වෙලට යන්න ඕන කොහොම හරි මාරුවක් හදාගෙන ගිහිල්ලා මේ වගකීම අතට ගන්න ඕන. තේතම් පටන් ඔහු සහ රෝණ සහෝදරයා අතරමැදියා ලෙස ඒ ආරක්ෂක ක්‍රියාවලිය ඇතුලේ හිටියේ මම. ඒ නිසා වසර ගණනාවක් තිස්සේ බොහෝ දුෂ්කර ක්‍රියාන්විතවලදී ඔහු පෙන්නුව නිර්භීතභාවය, දක්ෂකම්, සූක්ෂමකම්. බොහෝ අවස්ථාවල පක්ෂයේ නායකයන් රෝණ සහෝදරයා ඇතුළුව ඔය 89ට බොහෝ කලකට පෙර ඒ ක්‍රියාවලිය අවසන් වෙන්න ඉඩ තිබුණා. සෝමන් සහෝදරයාට තිබුණු ඒ තීක්ෂණ බුද්ධිය නොතිබුණා නම්, මොකද ඔහු තමයි එළිය සමාජයේ ගනුදෙනු කරමින් පක්ෂයේ අභ්‍යන්තරයේ කටයුතු වලට නායකත්වය දුන්නේ. අනිත් අය බොහෝ විට රහසිගතව යම් කුඩා වපසරියක කටයුතු කරු පිරිසක්. සෝමන් සමුසින් සහෝදරයා කොළඹින් පිටත් වෙනකොට, එදා ඒ කාලේ අද වගේ තිබුණ නැහැ දුරකතන, පණිවිඩයක් දෙනවා. මම අහවල් වෙලාවට එන්න ඕන, එහෙම නැත්තම් ප්‍රශ්නයක්. එතකොට ඒ විදිහට හැම දවසකම සැලසුම් කරලා ආරක්ෂාව ගැන කල්පනා කරලා ඔහු වැඩ කළා. ඒ නිසා තමයි ඒ ආකාරයට ඔහුට ජීවිතේ බේරගන්න පුළුවන් වුණෙත්. එතනින් පස්සේ විදේශගතව සිටලා නැවත ලංකාවට ඇවිල්ලා දේශපාලන කටයුතු ආරම්භ කරන්න පුළුවන් වුණෙත්. ඔහුගේ සියුම් ආදරණීය ගුණාංග රාශියක් තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම් තමුන්වහන්සේලාට තේරුම් ගන්න. මේකේන දරදඬු නිර්භීත සූක්ෂම විප්ලවවාදියා කොයිතරම් අහිංසක මිනිස්සෙක්ද කියලා. ඔහු කාමරේ නිින්දෙන් ඇහැරුණොත් අඩිය තියන්නේ හිමීට ඇඟිලි ඔලි එළියේ බාත්รูම් එක කාමරෙන් එළියට යනකොට මට ඇහැරෙයි කියලා. මා නෙවෙයි වෙන කෙනෙක් හිටියත් එහෙම තමයි. දොර වහන්නේ හිමීට, සද්දය වුණොත් ඇහැරෙයි. තමා ඉන්න තැන වැසිකිළිය සෝදනවා. තමා කෑපු පිඟාන සෝදලා තියෙනවා. ඒක වෙන කරුකට කරන්න ඉඩ තියන්නේ නැහැ කවදාවත්. දවස් ගාණක් එන්න බැරි වුණොත් මම එක වෙලක් කිව්වොත් අගෙනව නැහැ, දැන් මම උයන්න ඕනේ, ඔයා ඉන්න පැත්තකටලා. එයා ඒ වගකීම ගන්නවා. එහෙම
පුදුම විදිහේ උතුම් මිනිස් ගුණාංග තිබුණු සුන්දර මිනිසෙක්. ඔහුගේ භාර්යාව අසනීප වුණාම කවුරුත් හිටියේ නැහැ සලකන්න. ඔහු විතරයි හිටියේ. පුතා වැඩ කරන්න ඉඩක් තිබුණේ නැහැ පොඩි ළමයා. ඉතින් ඔහු තමයි ඇයගේ සියලුම දේ කළේ. සියලුම දේ කාන්තාවකගේ ඇඳට වැටුනම කළ යුතු සියලු දේ කළා. මා කිව්වා අයියා මම සල්ලි එවන්නම් මට පුළුවන් ඒක කරන්න. කවුරු හරි ගන්න සෞඛ්‍ය සේවිකාවක් ගන්න මේ වැඩේ වාට කරන්න බෑ. නෑ මල්ලි මා ඇයට සදාකාලික ණය ගැති. ඒ ණය කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. මා මේ පොඩි උත්සාහයක් ගන්නවා ඒ ණයෙන් කොටසක් හරි ගෙවා නිම කරන්න. මොකද ඇය ඔහු වෙනුවෙන් ජීවිත කාලයක් දුක් විඳා ඔහු වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන කසාද බඳින්න නැතුව හිටියා ඔහු හිරේ නිදහස් වෙලා යනකම්. එයාදී වශයෙන් උන් දෙදෙනා අතර දීර්ඝ කතාවක් තියෙනවා. ඔහුට ඒ ණය ගෙවන්න උමනාව තිබුණා. ඒ නිසා ඔහු ඒ සියලු දේශපාලන කටයුතු ඇතුලේ පැය ගණන් ඇහැරලා ඉඳගෙන ඒ සියලු දේ කරද්දී මේ දේ කළා ඈට තියෙන ණයෙන් දශමයක් හෝ ගෙවන්න කියලා. එහෙම උතුම් මිනිස් ගතිගුණ තිබු කෙනෙක් සෝමා සමරසිංහ. ඒ උතුම් මිනිසා තමයි තමා ගොඩනගපු පක්ෂයෙන් එළියට බහලා අසරණෙක් වගේ මේ යන්න සිද්ධ වුණේ. එතුමා අසරණෙක් කියලා මම කියන්නේ එතුමා අධ්‍යාත්මිකව හදවතින් අසරණෙක් වෙලා හිටියේ නැහැ කිසිම අවස්ථාවක. නමුත් ඔහු දේශපාලනය කරපු ඒ තත්ත්වයන්ට සාපේක්ෂව ගත්තොත් ඔහු ඉතා අමාරු තත්ත්වයකට තමයි වැටිලා හිටියේ. ජයන්ත සහෝදරලේම ඒ වෙලාවේ ඒ දුෂ්කර අවස්ථාවේදී ඔහු ළඟින් හිටියේ නැත්නම් ඔහුට භෞතිකවත් මානසිකවත් විශාල දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඔහු තමා හදා වඩාගත් පක්ෂය හැරදාලා යන තැනටපත් වුණාම ඔහුට දැනෙන වේදනාව කොතෙක්ද කියලා තමුන්නාන්සලාට හිතාගන්න පුළුවන්ද? දරු ඔක්කොම එකතු වෙලා තාත්තව ගෙදරින් එළෙව්වා වගේ තත්ත්වයක්. ඔහුට බැංකු කිරුමක් තිබුණේ නැහැ. අතේ සත පහක් තිබුණේ නැහැ. ඒ එළියට බහැලා දේශපාලන වැඩ කරන්න මුදල් ටිකක් හොයලා දෙන්න මට උවමනාව තිබුණා. මම ජපානයේ හිටපු සහෝදරයෙකුට කිව්වා සෝමන් සහෝදරයාට උදව්වක් කරන්න කියලා. එයා කිව්වා සෝමන් සහෝදරයාගේ ගිණුම් අංකය මට එවන්න කියලා. මම කිව්වා සහෝදරයා ගිණුම් අංකය මට දෙන්න මේ අවලාට යවන්න තියෙනවා. එයා හිනා වෙලා අහනවා දැන් ඔයා හිතන්නේ මට දැන් බැංකු ගිණුමක් තියෙනවා කියලාද කියලා. ඒතර මේ නායකයාට පුද්ගලික බැංකු ගිණුමක් තිබුණ නැහැ තමන්ගේ කියලා. තමනාසලාට හිතා ගන්න පුළුවන් ඔහු මොන විදිහේ නිස්සරණ ධ්‍යාසයෙන් කටයුතු කරපු දේශපාලන නායකයෙක්ද කියලා. එහෙම නායකයාට තමයි අර විදිහට පක්ෂයෙන් එළියට බහලා යන්න සිද්ධ වුණේ. ඔහුට මම ඔහුගෙන් මම අහුව එක ප්‍රශ්නයක්. ඔහු මා සමග ඔහුගේ අන්තිම කැමැති පත්‍රය තියලා තිබුණේ මාගාව. ඔහුට හිටපු විශ්වාසනීයම සංගයා මම. එසේ වුවත් 2008 විමල් වීරවංශ සහෝදරයා ගත්ත දේශපාලන තීන්දුව සමග එකඟ වීම නිසා ඔහු මගේ මූණටම කියලා අපේ සහෝදරකම් අවසන් කියලා ඒක අවසන් කළා. හැබැයි සතියකට සැරයක් අමතක කරන්නේ මගේ භාර්යාවට කෝල් එකක් දීලා අහනවා දරුවෝ කොහමද සනීපෙන් ඉන්නවද වසන්ත සනීපෙන් ඉන්නවද කියලා. හැබැයි මට කතා කරන්නේ නැහැ. ඒත් අයියා ෆෝන් එක දෙන්නද කියලා අහපුවම නෑ නෑ මට එයත් එක්ක කතාවක් නෑ. ඒ දේශපාලන තීන්දුව. හැබැයි හදවතේ සහෝදරකම මිතුරුකම තිබෙනවා. ඒ නිසා දුක සැප වෙනවා. හැබැයි කතා කරන්නේ නැහැ. ඒ වගේ බොහොම ඍජු තීන්දුව తీරන ගන්න ගුණාංග තිබු. මම මේ උදාහරණ කියන්නේ තමුන්නාසලට චරිතය තේරුම් ගන්න. එහෙම පුද්ගලෙක්. ඒ ගුණාංගම ඒ ඔහුගේ තිබුණු ඒ සොඳුරු ගුණාංගම මනුස්සකම් තමයි ඌට හරහාට හිටියේ. මේ මනුස්සකම් තමයි ඌට හරහාට හිටියේ. පක්ෂය ඇතුලේ මාර කිව්වා
තමන් වහන්සේලාට මා සඳහන් කළා අර නෝවේජියානු අනු වාර්තාවක් හැදුවේ තමාට සිදු වූ වරද නිවැරදි කරන්න කියලා. එතකොට ඔවුන් ඒ වරද නිවැරදි කළාද? කරන්න උත්සාහයක් ගත්තද? මම මේ කතාව අවසන් කරන්නේ දේශපාලන යම් පණිවිඩිකුත් එක්ක ඒක අවශ්‍ය නිසා. ඔවුන් ඒ රිපෝට් එකෙන් ඒ වාර්තාවෙන් හොයාගත්ත දේවල් නිවැරදි කළාද? වැරදි. මා හිතනවා බොහෝ වැරදි නිවැරදි කළා කියලා. චන්ද්‍රිකා රනිල් ගැටුම වැනි ගැටුමක් ඇති නොවන තැනට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ බලයට ගෙන න්‍යාය පත්‍රයක් ඉස්සරහට දානවා. හැබැයි ඒක ඔවුන්ට එතනත් වැරදුනා. ඒ බලාපොරොත්තු නොවු ගැටුම නැවත ඇති වුණා. කෙසේ වුණා, ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ ඉතා සූක්ෂමව ජනතා විමුක්ති පෙරමුණ පීලි පැන්නෙව්වා. හෙළ උරුමය ඉතා සූක්ෂමව පීලි පැන්නෙව්වා. අද හෙළ උරුමය මේ රට බෙදෙන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න කැසකවන ඇමරිකානුවන්ට ගිවිසුම් තුනකින් මේ රට බන්දේසික තියලා දෙන්න සූදානම් වෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව රකින්න තැනට රතනහාමුදුරුවෝ ඒකෙදි යම් වෙනස් මතවාදයක් දරනවා. අපි ඒකට ගරු කරනවා. ඒක කියවීම තායි කියන්න ඕන. මේක හෙළ උරුමය. අද ඒ ගුබ්බෑම ඇතුළට ගිහින් දැම්ම ජනතා විමුක්ති පෙරමුණ ගුබ්බෑමෙන් එළිය ඉඳගෙන ඒ න්‍යාය පත්‍රයට සහාය දෙන තැනකට තල්ලු කරා. මෙතන මේක ගෙනාවේ බොහොම සූක්ෂම. ඔවුන් දැනන් හිටියා සෝමාංශ සහෝදරයා වගේ බලවත් දුරදක්නා උපාය මාර්ග ඥානය සහිත නායකයෙක් මේක හිටියොත් මේක පිළිපන්නන්න බෑ. ඒ නිසා ඔහුව පිටමං කරන්න ඕන. ඒ සඳහා ඉතා සූක්ෂම ක්‍රියාවලියක් ඒක ඇතුලේ දියත් වුණා. යම්කිසි කෙනෙක් අභියෝග කරනවා නම් එහෙම නෙවෙයි කියලා දැන් මේ පක්ෂයේ ඉන්න මහතුරු මා ඒ වයිකින් එක දින වකවානු සහිතව කියන්න සූදානම්. කොහොමද සෝම සහෝදරයාගේ පක්ෂයේ තිබුණු බලය නැති කරලා ඔහුව මානසිකව වට්ටලා ඔහුගේ බලය දුර්වල කරලා කොහොමද ඔහුව අවසානයේ පක්ෂයෙන් පිටමං කරන තැනට ගෙනාවි කියලා එහෙම කවුරු හරි නැහැ කියනවා. එතකොට නෝවේජියානුවන් තමන්ට වෙච්ච වැරදි සියල්ල දැන් නිවැරදි කරන්න සමත් වෙලා තියෙනවා. සෝමන සමරසිංහ සහෝදරයාත් මේ දේශපාලන භූමියෙන් ඉවත් කරන්න වුන් සමත් වෙනවා. අද වෙනි දවසක සෝමවංශ සහෝදරයා වැනි සහෝදරියක් අවශ්‍යම යුගයක තමයි අපි ඔහුගේ අභාවය සමරන්නේ. තමනාසලාට තේරුම් ගන්න පුළුවන් අපි අද ඉන්න ඉරණමට සාපේක්ෂව හිතුවොත් සෝමවංශ චරිතය ඔහුගේ ඉගැන්වීම් ඔහුගේ ආදර්ශය අඩු තරමින් චරිතය අද අපාතර නැහැ. ඒ ඉගැන්වීම් මේ ආදර්ශය අපිට මොනතරම් ඉවහල් වෙයිද මේ දුෂ්කර අවස්ථාව පියවන් කරන්න කියලා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට, විශේෂයෙන්ම ජයන්ත විජේසිංහ සහෝදරයාට.